කිස්තුවර්ස 2019 වූ ජූලි මාස 1 වෙනිදා සිට ජූලි මාස 7 වෙනිදා දක්වා සතියේ පලාපල මුලින්ම ඉල්ලා සිටිනවා subscribe කරන්න කියලා අපිව ඔබට අපි ගේන සෑම ජ්‍යොතිෂ වැඩසටහනක්ම කලින්ම කල්තියා ඔබට එතකොට දැනගන්න පුළුවන්. මේෂ ලග්නේ ලග්නාධිපති කුජ බුද සමග හතරවැන්නේ රවි රාහු සිකුරු තුන්වැන්නේ සනි කේතු 11වැන්නේ කුරු 8වැන්නේ චන්ද්‍රය 3 4 5 යන රාශිවල ගෝචර ගමනේ යෙදෙන මෙම සතිය විශේෂයෙන්ම මෙස ලග්න හිමියන්ට සුබදායි සතියක් කියලා පෙන්වුම් කරනවා. සිතට කයට සැනසිලිදායක තත්වයක් ඇති වෙනවා. අදිසි දල ලාභ ලැබෙනවා. උසස් අයගෙන් උපකාර ලැබෙනවා. තමාගේ තත්ත්වය උසස් වෙන සතියක්. මම වෙළඳ ව්‍යාපාරවල වෙනදට වඩා මේ සතිය දියුණුවක් ඇති වෙන සතියක් හැටියට නම් කරන්න පුළුවන්. අනුන්ගෙන් ගනුදෙනු ලැබෙන්න තියෙනවා. මිතුරන් ආශ්‍රය වැඩි වෙනවා. ආණ්ඩුවෙන් රජයෙන් උසස් නිලධාරීන්ගෙන් සැලකිලි ලැබෙනවා. අසනීපයක් තිබ්බනම් සුව වෙනවා මේ සතිය තුළ. ගෙදර දොර වාසනාව ඇති වෙනවා. මුදල් පිළිබඳ ලාභ ඇති වෙන සතියක්. බලාපොරොත්තු ඉෂ්ට වෙන සතියක්. පුණ්‍යවන්තයන්ගේ පින්වන්තයන්ගේ පින්වන්තයන්ගේ ඇසුර ලැබෙන සතියක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන උෂඹ ලග්නේ. ලග්නාධිපති සිකුරු ධනස්ථානයේ රවි රාහු සමඟ සංයෝග වන අතර කුජ බුද ධනස්ථානයේ ගුරු හත්වැන්නේ සනි කේතු අටවැන්නේ චන්ද්‍රය 2 3 4 යන රාශිවල ගෝචර ගමනේ යෙදෙන මෙම සතිය හදිසි ධනලාභ ආර්ථික ප්‍රතිලාභ රසක් ඇතිවන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. උෂම ලග්න හිමියන්ට අලුත් මිත්‍රයන් ඇසුරට ලැබෙනවා. ශරීර සනීපය ඇති වෙනවා. ධනලාභ ලැබෙනවා. රැකිරක්ෂාව දියුණු වෙනවා. මේ කියන්නේ ව්‍යාපාර කරන අයගේ ඒ තත්ත්වය වඩා දියුණු වෙන තිබ්බට තමයි තත්ත්වය උසස් වෙනවා. බලයටපත් වෙනවා. දූ දරුවන්ගේ ප්‍රීතිය ඇති වෙන සතියක්. අලුත් ඇඳුම් පැළඳුම් ආභරණ මිරදී ගන්න ලැබෙන සතියක්. අමුතු ලාභ ලැබෙන සතියක් කියලා පෙන්වා දෙන්න පුළුවන්. සහෝදරයන්ගෙන් අසල්වැසියන්ගෙන් උපකාර ලැබෙන සතියක්. අයුල් වියවුල් වලින් නිදහස ලැබෙන සතියක්. කම් සැප ලැබෙන සතියක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. මිතුන ලග්නේ. ලග්නාධිපති බුධ ග්‍රහය ධනස්ථානයේ ගමන් කරන කුජ සමග රවි සිකුරු රාහු ලග්නේ ගමන් කරන සනි කේතු හත්වැන්නේ ගුරු හයවැන්නේ ගමන් කරන මෙම සතිය ඔබට තරමක් දුරට බුදගේ මහා දසා අතුරු දසා ගත කරනෝ නම් පමණක් සුභඵල දෙන සතියක් හැටියට තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. අනිකුත් අයට සමඵල ඇති වෙනවා. බුදගේ මහා දසා අතුරු දසා ලැබපු අයට සිතට සැනසීම ශරීර සැප සිත ප්‍රීතියෙන් කල්ගත කරන්න පුළුවන් සතුටින් ගත කරන්න පුළුවන් සතියකට පෙන්වා දෙන්න පුළුවන්. අදිසි ධනලාභ ලැබෙනවා. ආදායම වැඩි වෙනවා. දියුණුවට හොඳ සතියක්. කතාවේ බලයෙන් ලාභ ලබන්න පුළුවන් සතියක්. සුළු දෙයින් වුණත් ලාභ ලැබෙන සතියක් කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් උසස් වීම වගේ දේවල් බලාපොරොත්තු වෙන අයට රැකියාවේ උසස් වීම ලැබෙන සතියක් කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. කටක ලග්නේ. ලග්නාධිපති චන්ද්‍රයා 12 1 2 යන රාශිවල ගෝචර ගමනේ යෙදෙන අතර කුජ බුද ලග්නේ රවි සිකුරු රාහු තුන්වැන්නේ ගුරු පස්වැන්නේ සෙනසුරු හයවැන්නේ ගෝචර ගමනේ යෙදෙන මෙම සතිය විදේශ ගමන් ඇති කරන සතියක්. වැඩ කටයුතු සඵල වෙන සතියක්. උසස් නිලතල රැකියාවේ උසස් වීම ලැබෙන සතිය. විශේෂයෙන් ගුරු මහදසාගත කරන අයට මේ தත්ත්වය ඇති වෙනවා. අනිකුත් අයට සමඵල උදාවන සතියක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. සිංහ ලග්නේ ලග්නාධිපති රවි අස්ථානෝ 11 වෙන්නේ රාහු සිකුරු සමග සංයෝග වන අතර කුජ බුද 12 වෙන්නේ ගුරු 4 වෙන්නේ සනි කේතු 5 වෙන්නේ චන්ද්‍රය 11 12 ලග්නේ ගමන් කරන මෙම සතිය තුල විශේෂයෙන් දියුණුවට කටයුතු සැලසෙනවා. ධනලාභ ලැබෙනවා. ආදර බන්ධන ඇති වෙන සතියක් සිංහ ලග්නමියට. ඔන්න හොඳ ආරංචිය මෙතෙක් විවාහ අපේක්ෂාවෙන් යම් කිසි කෙනෙක් හිටියනම්
ඔන්න ඒකට හොඳම අවස්ථාව උදා වෙන සතියක් හැටියට පෙන්වා දෙන්න පුළුවන් ඔබට. මෙතෙක් ඔබ කෙරෙහි බැල්ම දාපු අය ඔබෙන් කෙලින්ම ඇවිල්ලා අහන අවස්ථාවක් වන සතියකට පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ විශේෂයෙන් සිකුරු මහා දසා, රවි මහා දසා, අතුරු දසා ගත කරන සිංහල ක්‍රමියන්ට මෙම සතිය දියුණුවට කටයුතු සැලසෙනවා. ධනලාභ මිදල් නිල මුදල් ලාභ ලැබෙනවා. අරන් අලංකාර වස්තු ලාභ ලැබෙනවා. රෙදි පිළි ඇඳුම් පැළඳුම් ලැබෙන කාලයක් තෑගි වශයෙන් ආදර බන්ධන වලින් ප්‍රීතියෙන් සැනසෙන්න ලැබෙන සතියක්. ඒවා දියුණු වෙන ස්ථිර වෙනවා. ප්‍රේම බන්ධන තිබ්බනම් විවාහය ස්ථිර වෙන සතියක්. ගෙදර දොර කටයුතුලින් ප්‍රීතිය ඇති වෙනවා. නිදහස වාසනාව ලැබෙනවා. පුරුෂයන්ට ස්ත්‍රීන් සමග, ස්ත්‍රීන්ට පුරුෂයන් සමග ආදර සම්බන්ධතා පවත්වන්න ඉඩ ප්‍රස්ථා හිමි වන සතියක් වැටියට පෙන්වා දෙන්න පුළුවන් කන්‍යා ලග්නේ. ලග්නාධිපති බුධ අයස්ථානයේ කුජ සමග සංයෝග වන අතර රාහු දසවැන්නේ රවි සිකුරු සමග සංයෝග වන අතර ගුරු වික්‍රමස්ථානයේ උතුම්වැන්නේ ශනි කේතු හතරවැන්නේ චන්ද්‍රය 10 11 12 වෙන රාශිවල ගෝචර ගමනේ යෙදෙන මෙම සතිය තම තත්ත්වය උසස් කරගන්න පුළුවන් සතියක් තමයි කන්‍යා ලග්න හිමියන්ට තියෙන්නේ. ලාභ ප්‍රයෝජන ලැබෙන සතියක්. ඒ වගේම තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වන සතියක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. ලග්නාධිපති අයස්ථාන යනකොට සෑමතිම දිනුවට කටයුතු සැලසෙනවා. හැබැයි මේ වෙලාවේ බුධගේ මහා දසා අතුරු දසා පවතිනව නම් තමයි ඒ තත්ත්වය හොඳ වෙන්නේ. බලාපොරොත්තු නොයුණු මුදල් ලැබෙන්න පුළුවන් සතියක්. වාසනාව සැලසීම සිත් සතුට ලැබෙන සතියක්. ගරුසරුකින් ලැබෙන සතියක්. සුළුසුළු ලාභත් ලැබෙනවා. වාසනාවන්ත සතියක්. සැප පහසුව ලැබෙන සතියක්. ස්තුති ප්‍රශංසා ලැබෙනවා අනිත් අයගෙන්. ඒක නිසා ඉගෙනීමේ ආශාවල් වැඩි දියුණු වෙන සතියක් හැටියටත් පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. තුලා ලග්නය. ලග්නාධිපති සිකුරු ග්‍රහය පුණ්‍යස්ථානයේ රවි රාහු සමග සංයෝග වන අතර බුධ කුජ දසවැන්නේ සංයෝග වන අතර ගුරු ධනස්ථානයේ සෙනසුරු වික්‍රමස්ථානයේ කේතු සමග සංයෝග වන අතර චන්ද්‍රයා 9 10 11 වෙන රාශිවල ගෝචර ගමනේ යෙදෙන මෙම සතිය සිත් වේදනා ඇතිවන සතියක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් තම බලය වැඩි වෙනවා. ව්‍යාපාර වලින් දියුණුව ඇති වෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. සුවිශේෂයෙන් මේ වෙලාවේ තුලා ලග්න හිමියන්ගේ පුජ දසවැන්නේ ගමන් කිරීම නිසා තමයි ওই සිත් වේදනා වගේ දේවල් ඇති වෙන්නේ. නමුත් තමන්ට ඉවසීමේ නුවණින් කටයුතු කරොත් තමන්ට ජයග්‍රහණ රස අත්කර ගන්න පුළුවන් සතියක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. මේ අනවශ්‍ය වියදම් ඇති වෙන සතියක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. පියාගෙන් දේපල උරුම වෙන සතියක් හැටියටත් පෙන්වා දෙන්න පුළුවන්. උච්චික ලග්නේ ලග්නාධිපති බුද සමග පුණ්‍යස්ථානයේ ගමන් කරන අතර ගුරු ලග්නේ කෝටිය දෝෂ භංග කරන අතර සනි කේතු ධනස්ථානයේ රවි රාහු සිකුරු අටවැන්නේ චන්ද්‍රය 8 9 10 රාශිවල ගමන් කරන මෙම සතිය අනවශ්‍ය වියදම් ඇති වෙන සතියක් තමයි. උච්චක ලග්න හිමියන්ට මුදල් නැතිව අගහිඟකම් ඇති වෙන සතියක්. ගෞරවය අඩු වෙන සතියක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. උගුරේ සෙම් රෝග වගේ දේවල් ඇති වෙන සතියක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. දරු ලග්නේ ලග්නාධිපති ගුරු 12 වැන්නේ සනි කේතු ලග්නේ රවි සිකුරු රාහු 7 වැන්නේ කුජ බුධ 8 වැන්නේ ගමන් කරන මෙම සතිය ඔන්න දරු ලග්න හිමියන්ටත් ප්‍රේම බන්ධන ඇති වෙන සතියක්. පුරුෂයන් තදබල රාගාධික වෙන සතියක් තමයි මේ ග්‍රහ පීඨීම අනුව දරු ලග්නට මෙම සතිය. විශේෂයෙන් මේ සෙනසුරු ලග්නේ ගමන් කරන මෙම සතිය මේ සමඵල උදාවන සතියක් හැටියට තමයි පෙන්වා දෙන්න වෙන්නේ දනු ලග්න හිමියන්ට. මකර ලග්නේ ලග්නාධිපති 12 වැන්නේ කේතු සමග සංයෝග වන අතර රවි සිකුරු රාහු 6 වැන්නේ කුජ බුධ 7 වැන්නේ ගුරු අයස්ථානයේ ගමන් කරන්නේ. එම නිසා මෙම සතිය රැකියා අපේක්ෂාවෙන් සිටින අයට ඔන්න තමන්ට රැකියාවක් ලැබෙන්න පුළුවන් සතියක්. වෙළඳ ව්‍යාපාර වලින් ජය ගන්න පුළුවන් සතියක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. පිටපලාතක සිටින කෙනෙක් නම් මේ කාලය තුල ගමට එන්න හිත යනවා. ඊළඟට විශේෂයෙන් මිත්‍ර ලාභ ලැබෙන සතියක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. දියුණුව ඇති වෙන සතියක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. වෙළඳ ව්‍යාපාර වලින් ලාභ ලැබෙන සතියක්.
විශේෂයෙන් හොඳ ආහාර පාන ලැබෙන වෙනදාට ආදායම ක්‍රමයෙන් වැඩි වෙනවා. පවුලේ වාසනාව ප්‍රීතිය වැඩි වෙන සතියක් හැටියටත් පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. කුම්භ ලග්නේ ලග්නාධිපති සෙනසුරු අයස්ථානයේ කේතු සමග සංයෝග වන අතර ගුරු දස වෙන්නේ ගමන් කරනවා. චණ්ඩය 5 6 7 වන රාශිවල ගෝචර ගමනේ දෙන කුජ බුධ අයස්ථානයේ රවි රාහු සිකුරු පස්වැන්නේ ගමන් කරන මෙම සතිය තුළ නිදහස ප්‍රීතිය සැනසුම ගෙන දෙන සතියක්. ඒ කියන්නේ හොඳ සතියක් තමයි කුම්භ ලග්න හිමියන්ට උදා වෙන්නේ. හදිසි ධනලාභ ආර්ථික ප්‍රතිලාභ ඇත්තන අත්තර තත්ත්වයක් තමයි පෙන්වන්නේ. කරේ තත්ත්ව උසස් වෙන පෞලී දියුණුවට සෑම අතින්ම කටයුතු ඇතිවන සතියක්. මීන ලග්නේ ලග්නාධිපති ගුරු පුණ්‍යස්ථානයේ ගමන් කරන අතර ශනි කේතු දසවැන්නේ රවි රාහු සිකුරු හතරවැන්නේ කුජ බුධ අයස්ථානයේ චණ්ඩය 4 5 වන රාශිවල ගමන් කරන මෙම සතිය මීන ලග්න හිමියන්ට මංගල යෝග ඇති කරන සතියක්. මිල මුදල් ලාභ ලැබෙන සතිය, රැකියාවේ දියුණුව ඇතිවන සතියක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පිනට දහමට ලැබි දේවල් වල පුණ්‍ය ක්‍රියාවල නියැලෙන්න පුළුවන් සතියක්. තෙරුවන් සරණයි.